අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. ලීෆ් කාර් එකක් තියෙන අයටත් ගන්න ඉන්න අයටත් බැටරි ප්‍රශ්නේට එකම විසඳුම බොරලස් කමෝ ලීෆ් හවු. ශ්‍රී ලංකාවේ වර්තමානයේ තත්ත්වය මේ තමයි. අරණගංගෙන් ඇතුල් වෙන දේවලපතාන ප්‍රදේශයට ඇතුල් වෙන ප්‍රධාන මාර්ගය. මේ මාර්ගය අද වෙනකොට මේ ඇති වෙලා තියෙන තත්ත්වය තමයි ආරක්ෂක මරවටවල් දාලා පාරවල් වහලා ඇතුළට යන්න බෑ. දැන් මේ විහාරස්ථානෙට යන්න බෑ. අපේ සිංහල දායකයෝ ඉන්න ගම්මානවලට යන්න බෑ. ඒ බැරි වෙන්න ප්‍රධානම හේතුව මේ වාහනේ ඇවිල්ලා ඉන්නවනේ. මේ මම නම් හරියට නමවත් දන්නේ නෑ, මොකද භාවිතාවයක් නෑ ඒ සම්බන්ධව. කුමාරස්වාමි කොණ්ඩම්මද? කුමාරස්වාමි කොණ්ඩම්. යාපනයේ ඉඳලා ඇවිල්ලා ඉන්නවා නැගෙනහිර ඉඩම්මණින්ට. යාපනයේ ඉඳලා යා මෙහෙට ඇවිල්ලා තියෙනවා නැගෙනහිර ඉඩම්මණින්ට. මෙයා ඉඩම් ඇමති නෙමෙයිනි. මෙයා මොන මක්කෙතයි මේ දියුලපතානේ මේ ගම්මානස්තරින් ගන්නට එන්නේ? මොකද්ද මෙයාට මේ පළාතේ තියෙන බලේ? මේ එන්නේ ජාතිවාදී අවුස්සන්න, මේ එන්නේ ආගම්වාදී අවුස්සන්න, මේ එන්නේ අපේ නිදහස නැති කරන්න. අපි යම් දෙයක් රැකගෙන ඉන්නවා නම් ඒ රකින්න දේ විනාශ කරන්න දෙන්නේ. මේ රටේ ජනාධිපතිට, මේ රටේ අගමැතිට ඇස්කම් පේන්නේ නැහැ. අපි කරන දේ විතරයි පේන්නේ. මේ රටේ පොලිස්පතිට, මේ රටේ නීතිපතිට ඇස්කම් පේන්නේ නැහැ. අපි කරන දේවල් විතරයි පේන්නේ. මේ මහ වැස්සේ කුමාරස්වාමි පොණ්ඩම්බලම් ඉඩම් අනින් තේනවද? දැන් අපේ සංඝයා වහන්සේලා ටිකක් කියනවනේ කොළඹ ඉඳලා ඩයස්පෝරාව තරම් හොඳ සංවිධානයක් ලෝකේ නැහැ කියලා. අපේ සංඝයා වහන්සේලා ටිකක් කියනවනේ මේ තමයි ඩයස්පෝරාවේ සල්ලි. මේ උදේ පාන්දර ඇවිල්ලා මේ ඉඩම් අනින්ට යන්නේ. ඒ නිසා මේවට පිළිතුරු දෙන්න අපි ඕනම වෙලාවක සූදානම්. අපේ සිංහල ජාතියට කියන්න ඕනේ කොන්ද කැලින් තියාගෙන අපිත් එක්ක හිටගනින්ලා අපි මේ ප්‍රශ්න බේරලා දෙන්නම්. අන්තිම උෂ්ම දක්වාම මේ ප්‍රශ්න බේරෙනකම්ම, මේ වගේ නිදහස් වෙනකම්ම අපි අපිට ගන්න පුළුවන් තීරණ ගන්නවා. මේක ජාතිවාදයක් ආගම්වාදයක් නෙමෙයි. මේක තමයි මේ ජාතිවාදයේ අවුස්සන වැඩපිළිවෙලේ මූල ආරම්භය. මේ පැත්තෙන් සානික්කියම්, මේ පැත්තෙන් පොණ්ඩම්බලම්, අර පැත්තෙන් සුමන්දිරන්, මේ දෙන්න තුන් දෙනා එකතු වෙලා ගහන ගැහිල්ලට ඉවසගෙන ඉන්න බැරි තැන තමයි අපිත් මේ මහ වැස්සේ එළියට බැහැලා කතා කරන්නේ. හොඳයි, අපේ ශ්‍රී ලංකා පොලිසියට අපේ ගෞරවේ. ඔක එයාලටත් එහෙමනම් අපිටත් එහෙමනම් එයාලටත් ඒකේමම වෙන්න ඕනේ. ඒකයි අපිත් මේ වැස්සේ ආවේ. කොණ්ඩම්බලන්ටත් ඔකටින් එහාට යන්න බෑ. ඒක නීතිය නම් නීතිය, ඔක්කොටම ඒක නීතිය වෙන්න ඕනේ. ඒක කියන්නයි ආවේ.